අපි දීර්ඝ කාලයක් මේ අපේ රටේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපේ රට මේ අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතිය විනාශ කරන්න ඕන කියලා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරා. ඒයි අපි දැනගෙන හිටියා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපි මෙවැනි උගලකට හිර කරන බව. අපි මේ රටේ ජනතාවට ඇති තරම් උගුරු ලේරා වෙනකන් අපි කතා කරලා කිව්වා. මේ වංචාව දූෂණය නාස්තියෙන් පිරුණු මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන කියලා. එසේ නැතුව අපේ රට ගොඩේමක් නැහැ. දැන් අපි හැමදෙනාම අපේ ජීවිතවලට විය හැකි සියලුම විනාශයන් සිදුවී හමාරයි දැන් අපිට තේරුම් ගනිමින් තිබෙනවා. එහෙම නේද? දරුවෝ පාසල් නැතුව ගෙදර ඉන්නවා. රටේ අධ්‍යාපන නැමති කෙනෙක් ඉන්නවා. වාහන දුවන්න බැරුව ගාල් කරලා තිබෙනවා. පෙට්‍රල් සෙල්ට වහලා තියෙනවා. රටේ තෙල් නැමතියෙක් ඉන්නවා. ගොවි බිම් පාළු වෙලා තිබෙනවා. වගාවට පොහොර දෙක නැතුව ඉන්නවා. රටේ කුසකර්ම නැමතියෙක් ඉන්නවා. රාජ්‍ය ආයතන සියල්ල වාහන තීරණය කරලා තිබෙනවා. රටේ රාජ්‍ය පරිපාලන නැමතිවරයෙක් ඉන්නවා. බඩ ගෙවන්න මුදල් නැහැ කියනවා. වාහන ආකාර ඉස්සලා කියනවා. එක ඩොලරේ තියෙන කියනවා. රටේ මුදල් නැමතිවරයෙක් ඉන්නවා. මොකද සිද්ධලා තිබෙන්නේ? මේ සියලු අමාත්‍ය දූර මේ සියලු ආණ්ඩු සියල්ල අසාර්ථක බවට පත් වෙලා තිබෙනවා. එවන වේද? අර ගෝඨාභය රාජපක්ෂ යන කවුද? ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තක తీරු මෝඩෙක් මතක තබා ගන්න. එයාට තේරෙන්නේ නැහැ. අපි එකයි කියන්නේ ඔයාට ඔය ජනාධිපති අටමඟල කරන්න තේරෙන්නේ නැහැ. කරුණා කරලා යන්න. එයාට තේරෙන්නේ නැහැ. එයාට දන්නේ නැහැ. දන්නේ නැහැ මතක තබා ගන්න. කවුරු හරි ගිහිල්ලා කිව්වහම පොහොර නතර කරන්න කියලා. හා නියම වැඩේ කියලා ඒක නතර කරනවා. ඕන් ජනාධිපති. කවුරු හරි ගිහිල්ලා කිව්වහම මේ ප්ලේ ප්ලස් එකට උත්තරේ දෙන මුදල් ලක්ෂ ගන්න කියලා. ඕකේ රයිට් කියලා. ඕන් ජනාධිපති. කවුරු හරි ගිහිල්ලා කිව්වහම මේ වැඩේට තියෙන්නේ පාසල් වාහනක කියලා. ඔව් ඒක ටොප්. හා ඒක පොහන. කවුරු හරි ගිහිල්ලා කිව්වහම මේ වැඩේ කරන්න නම් තියෙන්නේ අපේ රටේ ඉඩම් ටික අපේ රටේ සම්පත් ටික ඉන්දියානු අදාන කාර්යයට විකුණන්න කියලා තොපට එයාට ගාන ගන්න පුළුවන් කියලා කියනවා. ඔන්න රටේ ජනාධිපති රටේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව කිසිදු හැඟීමක් දැනීමක් නැති නායකයෝ අද අපේ රටේ ජනාධිපති ධූරය ඔබ වුණා. ලංකාවේ හැමදාම ආණ්ඩුවක් හදනවාම විපක්ෂය අය ඒ නායකයාට ඒ ආණ්ඩුවට යන්න කියන එක සම්ප්‍රදායක්. ඒක තිබුණා. හැබැයි අද මේ ජනාධිපති යන්න කියන කවුද? මේ ජනාධිපතිව පත් කරනකොට විශාල බලපෑතු සහගතව අපේ රට තරුණ තරුණයන් ඡන්ද දුන්නා. අපේ රට වෘත්තිවේදීන් ඡන්ද දුන්නා. පෞද්ගලිකංශය ඡන්ද දුන්නා. අපේ රට ව්‍යාපාරිකයන් ඡන්ද දුන්නා. එතන මේ ගෝඨාභය රාජපක්ෂ වෙන යමක් බලපෑතු තියාගෙන මේ රටේ ජනතාව ඡන්ද දුන්නා. හැබැයි අද ඡන්ද දීපුවගෙන් බොහෝතරයක් කියන මොකද්ද? අද ඡන්ද දීපුවගෙන් වැඩි පංගුවක් කියන ගෝඨාභය පොලයන්. හැබැයි ඒත් යන්නේ නැහැ. ඇඹලයා වගේ. යන්නේ නැහැ.